මේ වනිට සමස්ත දෙංගු රෝගීන් හැට හතර දහස් හතලස් හතර දෙෙනෙකු ර්තාාව ඇති බව කොඹ මහනකර සභාව ප්‍රදහන වෛත්‍ය නිලධාරි වෛතර්වන් විජේමුණනි පවසනවා.ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාාව ඇත්තේ බස්නා හිර පලාතෙන්. එය ප්‍රති ශතයක් ලෙස සයට හත ලිස්නාවයක්. එන්ව මේමනිවිට දෙකට රෝගීන් හදදිනකු පමණ වර්තාාවන බව සඳන්. රෝක ලක්ෂණ ඇත්නම් වහම වෛත්‍ය ප්‍රතිකාර සඳහා ජොම වන ලෙසයි වෛතරවන් විජේමුණ ඉල්ලා සිටින්නේ. නනිතදිග මෝසන සක්වියවීම සමග අපි දකිනව නැවත් රගී. වැඩිවීමේ ප්‍රවණතාවයක් අපිට සාමාන්‍යෙන් පෞුගිය සතිත් වුණ පුරාවටම සාමාන්‍යයෙන් දිනකට රෝගීන් දෙදෙන හෝතුන්දර පමණයි කොළම නග්‍රේ තුළින් වාර්තා වනේ නමුත් මේ වන විට එම සංඛ්‍යාව දිනක රෝගින් හදනෙකුට පමණ වැඩි වෙලා තියෙනවා තොඩ මේ වැඩිවීමේ ප්‍රවණතාවයක් මේ දෙනිවලදී නැවතවර වෙනත් වරස රෝගයන් තිබුණත් යම් හකින් උන එවගේම අධික හන්දිිපත්ෘුදාව මස්පිඩුවේදනාව හිසරාධය. වැනි රගී තත්වය නැවෙනවා නම්. අනිවාරයෙන්ම පූර්ණ රුදිරපට්‍ර පරික්ෂාවක් සිදුකර, ඩෙගුඩ කියන සැකේ හැරගැනීම සඳ කටයුතු කර මත්‍යය වශ වෙනවා. මේ‍යත්‍ර බස්නාහිර පලාාතේ පරිපූරක වයිත ෘතිිකින්ගේ ස්ථාන මාර්වීම් පිළිබඳ සෞඛ්‍ය ෘතියවේදීගේ විදවත් සගමයේ සභහපති ග්‍රවී කොමදේශ මාත්‍ය හමෝ කැඳවමින් අදහස් පල කලා. ද මේ වෙනකොට බලහත්කාරයෙන් බස්නාහිර පළත් සභාව ඉන්න පරිපුර කවයිදදි ෘතිකයන්ව හටම ට ස්ථානමාරු කරන්න පළත් සභාව යෝජනා කරලා තියෙනවා. මේ පරිපුර කයිදදි ෘතිකෝ කියන්නේ නිල නිවා සහම්බවෙන්නේ නැති වාහන පමිත් එක හම්බවෙන්නේ නැති තමන්ගේ අතේවියදමෙන් මේ සේවාව කරන සේවාව කිරීම සඳහත් අතිංවියදන් කරන කණ්ඩායමක් තොකොට මේ සියල්ල ගැන වගකිවුතු අය. විහිලු කරනවා වෘතිිකයොත් එක්ක හෝමගමින් එක්කෙනාව කළුතරට දාලා කළතර ඉන්නක්කෙනවා ම් පහටදාලා ගම්පහහින්නක් නාව තවතැනක දාලාල සෙල්ලමක් කරන්න යනු. එකගොල්ලොන්ගේ නීති පොතේතියන නීති ක්‍රියත්ම කරන්න ඉස්සරලා. මේ සේවාව පවත්වගෙන යන හැටිගැන හිතන්න කියෙලා අපි බස්නාහිට පලාත් සභාවේ බලධාරීගෙන් ඉල්ලනවා. රට ලෝක සිදුවට උනු සුපපුව තැන කන්ඩා සිතනිව ියට් නල්ල අම සස්ට්‍රයිප කරන්නා.